මහා ප්‍රඥයන් වහන්සේ මම මේ ධර්ම මාර්ගයේ මුල් කාලේ කාලයක් ඇවිල්ලා කිසියම් වූ කම්මාවරණයක් හින්දා ඒක අතහැරිලා තිබුණා. දැන් ඒ නැවත මම මේ පළවෙනි අවස්ථාවට බුද්ධ භාවනා වැඩසටහන සහභාගී වුණා. මට තියෙන ප්‍රශ්නේ තමයි මම නැවතත් මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕනේද මේ මග යන්න? අනිවාර්යෙන් සද්දස්ස කුල පුත්තස්ස උනේ නැත්නම් ඊට පෙර භාවනා වැඩසටහනකට සහභාගී වුණේ නැත්නම් දිගටම මේ වටරකාවනි අවුරුද්දේ ඒ කාලේ ආවට භාවනා වැඩසටහන් තිබුණේ නැහැ. එහෙමයි. මේ අර හේතුඵල ධර්මයට ණය විනයට බලා සමුදය නිරෝධ කිරීමක් ගැන කිව්වට ප්‍රායෝගික වශයෙන් මේ වගේ දැනුවත් කළේ නැහැ. ඒක නිසා සද්දස්ස කුල පුත්තස්ස තියෙන අවස්ථාව ලබා දුන්න ඒක ලබා නොදී ලබා දෙන්න මදි වුණ නිසා තමයි ඒ දේශනා ප්‍රමාණවත් නූණ නිසා තමයි දැනට අවුරුදු 10කට පෙර මේ භාවනා වැඩසටහනක් ආරම්භ කළේ. ඒක නිසා මේ භාවනා වැඩසටහනට සමහර විටක එකවරක් සහභාගී වූ පුද්ගලයා තාම සද්දස්ස කුල පුත්තස්ස වෙනවයි කියලා මම කියන්නේ. ඒක නිසා තමයි සමහරු දෙවෙනි වාරටත් තුන්වෙනි වාරටත් එන්නේ. ඒගොල්ලන්ටම ටිකක් සැකයක් තියෙනවා තාම සද්දස්ස කුල පුත්තස්ස උනේ නැහැ කියලා. ඒක තේරුම් ගත්තා නම් ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. ඒ තේරුම් ගත්තට පස්සේද යන්න ඕනේ? ඔව්, සද්දස්ස කුල පු සද්දා ඉන්ද්‍රිය මතු වෙන්න ඕනේ. සද්දා ඉන්ද්‍රිය මතු වෙනවා කියන්නේ හේතුඵල ධහමට යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බු. ඒ කියන්නේ හේතුව කරන්නේ තමන්, ඒක ඵලය තමන් දැනගන්න ඕන. සමුදේ උපදින්න තමන්ගේ ගාව සමුදේ නිරෝධ කළ හැකි කළ යුතුයි කියන එක දැනගන්න ඕන. දැන් මේ මේ සූත්‍ර දේශනාවන් මේ දැනගන්න යනකොට දැන් ගොඩක් ඔය මාගදී වචනවල තේරුම් අපිට දැනෙන්නේ නෑනේ. ඔය දැන් ඔය සූත්‍ර දේශනා ඔක්කොම පාඩම් කරගෙන බුදුහාමුදුරුවන්ගේ කාලේ කවුරුවක්වත් දැන් අද අපිට ලොකු ලාභයක් වාසියක් ඇවිල්ලා තියෙනවා. බුදුහාමුදුරුව ජීවේ මානව කිටිය කාලේ ආනන්ද හාමුදුරුව අහගත්ත බොහෝ දේවල් සූත්‍ර පිටකේ තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ කාලේ එකම මිනිහෙක්වත් මේ සියලු සූත්‍ර දේශනා අහලා නෙමෙයි නිවන් දැක්කේ. එක ගාථාවක්, එක පේලි කීපයක්, එක කරුණක්. මොකද්ද මේ කරුණ? සමුදය නිරෝධය, කුසලය අකුසලය. තේරුම් අවබෝධ වුණා. වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායු සුවයත් අධිෂ්ඨාන කරන අවසරයි. අරහතුන් වහන්ස, මුගලන් මහා අරහතුන් වහන්ස ගැන මේ මම කතාවක් අහලා තිනවා. කසී බුදු රජාණන්ගේ කාලේ සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ අම්මයි තාත්තයි මරන්න එක්කන් ගියලු. ඊට පස්සේ එතන ගියපු කට්ටියක් කිව්වලු ඒ ඔය මරුපු එක්කනට නම් හොඳක් වෙන්න එපා කියලා. ඒ ආලමද අරහතුන් වහන්සේ මේ මුගලන් මහරහතන් වහන්සේ තරහතුන් වහන්සේ කෙනෙක් වුණාට පස්සෙම ඒ කට්ටියම දාලා එයාලයි කියලා කියන්න බෑ. මේක කොහෙන් කවුරු හෝ වෙන කවුරු හරි කර්මකාරයේ තමයි අගරගහන්නේ. කවුරු හරි කර්මයේ කරු ගහනවා. දැන් ඔබ මොකක් හරි කර්මයක් කළාම මදුරුවෙක් තමයි ඇහිලා විදලා ඩෙන්ගු හැදලා මදුරුව කරගහ ගන්න. අර කර්මය කරපු පුද්ගලයා නෙමෙයි, සම්බන්ධ වූ පුද්ගලයා නෙමෙයි. මේක මේ හේතුඵල ඵල හේතු නොඑක ආකාරයට ඵල විපාක දෙනවා. කර්මකාරයෙක් තමයි ඇහිලා කරගහන්නේ. ඒ කියන්නේ අරහතුන් වහන්සේ ඒ කියන්නේ ඒ අයම නෙවෙයි ඉන්නේ නේද? නෑ නෑ නෑ, ඒ අයම නිදුක් නිරෝගී සුව අධිෂ්ඨාන කරමි.